সিরিজ নাইতে আদার ক্রিটিক্যাল অ্যানালিসিস শুরু হচ্ছে কিনা আমি জানতে চাই যে আমরা বলছি যে কথা আমরা হাতে কা মানে ই ওগুলো কে কাম মানে হ্যাঁ বলা তো তো কি একটা অবস্থা হলো দিন মে এই সব মাদ ওমারি গুলো কে সম্বন্ধে অনুসার আমি কালিং মেক রেকর্ড করলাম আপনি ওগুলো কে সম্বন্ধে দেন মে দেন ক্রিয়া করলো ඒකට හේතු තමයි මම ටිකක් කොළඹ පිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ නිසා මේ වාතාවරණ චුට්ටක් වෙනස් බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. ඒක නිසා මම මට දෙන්නස් දෙන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. ඔයගොල්ලෝ බෙදා ගන්න. ඒ පණිවිඩය බෙදා ගන්න ඕන නිසායි මේ අවස්ථාවේ මම ඉස්සරහට ආවේ. ඒ තමයි අපි දෙවියන්වහන්සේගේ වචනේ කියනකොට සමහර විශේෂයෙන්ම පරමදේශ මට ගොඩක් අය කියලා තියෙනවා මට ගොඩක් අය කතා කරලා කියලා තියෙනවා පරමදේශගේ දෙවියන් වහන්සේ දකින්නේ හරි සර කෙනෙක් හැටියට මොන අතරම පරමදේශගේ ගොඩක් පොත් කියවන්න වැඩිපුර තමයි ගැනම ගොඩක් හොයලා බලන්න ගැනම පොඩ්ඩක් විමසන්න දැන් බලනකොට විශේෂම ජෙරමියා පොත වගේ පොත එසිකියල් ජෙරමියා වගේ පොත ජෙරමියා පිටම ජෙරමියාගේ වචන අහලා ඒ කාලේ හිටපු රජ රජවෝ යාව හිවේ දැම් එච්චරට සරයි ඒ වචන මේ මිනිසුන් හැබැයි අවසානයේ බැලුවම දෙවියන් වහන්සේ ඒ දෙවියන් කියන හේතුව නැත්නම් ඒ පසුබිම ගත්තහම ඇත්තටම අපිට මම දැක්කා දෙවියන්සගේ ආදරය මාසගේ හදවත මොකද අපි මූලික අභිප්‍රාය දෙවියන්සගේ මූලික අභිප්‍රාය තේරුම් නොගෙන ඒ සිදුවීම් විතරක් අපි බැලුවොත් අපි ඇත්තටම එතකොට කරන්නේ ලොකු වරදක් දෙවියන් වහන්සේ පැත්තේ ඒකෙන් අපි කොන්ටෙක්ස්ට් එකක් ගන්න හැද පසුබිමක් ගන්න අපි හිතුවා මෙහෙමද අපි හිතුවා මෙහෙමද හිතමු ගෙදරක ළමෙක් ඉන්න ඒ දරුවට දෙමාපියන් කියලා කියනවා මේ දේ කරන්න එපා මේ දේ කරන්න එපා විශ්ව විනාශකාරී ඒකම එයා ගෙදර බඩු පොලේ කරන බඩු විනාශ කරන බඩු කඩලා දාන එයාට කියනවා බඩු ගෙදර බඩු කඩන්න එපා කියලා එයා අහන්නේ නැතුව එයා ටිකටම මේ දේ කරනකොට දෙමාපියන්ට සිද්ධ වෙනවා දඬුවම් කරා එතකොට දෙමාපියෝ දඬුවම් කරනකොට ඒ දඬුවම් කරන එක විතරක් කවුරු හරි දැක්කොත් අර පසුබිමක් නොදැන ඒ කිනා දකින්නේ ඒ දෙමාපිය හරි සාර පරුෂ කෙනෙක් විදිහට හැබැයි ඒ අවසානයේ බැලුවම දෙමාපියන් නැත තාත්තයි අම්මාලේ ඒ දරුවට කරවතු කරන්නේ ඒ දරුවටම තියෙන ආදරය නිසා ඒ දරුවා විනාශයට යන නිසා ඒ දරුවා විසින් විනාශයක් කරන නිසා ඒ මොකොත් නොදැන පසුබිමක් නොදැන අරක විතරක් කියන්නේ ජෙරමියා කතා කරලා කියන දේ විතරක් මොන උඹලව දඬුවම් කරනවා කියන එක විතරක් කියන්නේ ඒක කියනවා තමයි එහෙම මේ කරපු නැකී කරුණා නිසා ඉතින් අපිට ගන්න පුළුවන් එක පාරක් අපි කරුණා කියලා මෙච්චර සර දඬුවමක් දෙන්න ඕනේද එහෙම අපිට හිතන්න පුළුවන් ඒකට අපි ජනතාවගේ දෙවියන්සගේ අභිප්‍රාය පළවෙනි කාරණා මනුෂ්‍යයන් කෙරෙහි විශේෂයෙන්ම ඊශ්වාසනයකදී අපි පරමදේශන කියනකොට අපි දන්නවා සම්මුතියෙන් කතා කරේ ඊශ්වාසනයකට කියලා ඉදෝ එතකොට ඒ අභිප්‍රාය ඔවුන් කෙරෙහි දෙවියන් වහන්සේ කිතුන අභිප්‍රාය දැනගෙන ඉගෙනස ඔවුන් වෙනින් කළ මහා යහපත් ක්‍රියා ඒවත් අපි අවබෝධ කරගන්න ඒ සියල්ල කරද්දී ඊශ්වාසනයේ ප්‍රචාරය කොහොම වුණාද අන්න ඒක නිසා නේද මේක වුණේ කියන කාරණය අපි තේරුම් ගන්න ඕනේ එහෙම වුණොත් අපි තේරුම් ගන්න ඕනේ දෙවියන් වහන්සේගේ ආදරය මම දෙවියන්සේගේ ආදරය ගැන කතා කරන්න මේ අද කතා කරන ආදරය ගැන විතරක්ම නෙමෙයි සර්වඥාන්සේ සැලැස්ම ගැන විශේෂයෙන්ම ආශ්‍රවන්න කෙරෙහි අපි ඒ දැන ගන්නකොට අපිට නැත්තම් ඒ කාරණයට අපි අතුල් වෙනකොට වහන්සේගේ ආශ්‍රවයට අපි අතුල් වෙනකොට අපි අවබෝධ කරගන්නේ ප්‍රධානතම කාරණය දෙවියන්සගේ ආදරය. දෙවියන්සගේ ආදරය
පටහ නොගෙන අපි අස්වනට යන්න ඒ හදවත අපිට කියනවා. කියන්නේ ඒක නිසා මම මේක ඒකට විතර බෙදා ගන්න කියලා හිතේ සෝමනස්මට විතර උත්තර කරා. ඒ කාරණේ ජෙරමියා 15 අපේ දකින්න එකේ ජෙරමියා කතා කරලා කියනවා මෝසස් සහ සාමුවෙල් වගේ ඉස්සරහා හිටගෙන මේ මිනිස්සු ගාවෙන් පසු කර නැත්තම් මෙදිහත්කාරකම් කළා. මම මේ මිනිස්සුන්ට සබාව දෙන්නේ මගේ මනස වෙනස් වෙන්නේ. Even if Moses and Samuel stood before me, my mind would not be favorable towards this people. Moses Samuel Baragar, Moses Saha Samuel Tamai, Kapeta Varunga, Israel Senega Vinuven Medihat Karakankar. Israel Senega Vinuven Medihat Karakankar. Israel Senega Vinuven Medihat Karakankar. Israel Senega Vinuven Karakam Nisa, Vivian Marshall. එන්නදු විනාශය ගිනාවේ. ඉතින් ඒක නිසා දිනස කතා කරලා කියන මේ දෙන්නගේ නම. මෝසස් සහ සාමුවෙල්. මරිසරා හිටගෙන කිව්වා. මේ අය වෙනුවෙන් සමාව දෙලට මේ අය වෙනුවෙන් කරන විනාශය නවත්තන්න කියලා. මගේ මනස රස කරගන්න. ඕක අපි දැක්කහම අපි දකින්නේ. වෙනසට සාරා පරසයි. ඇයි බැරි? ඇයි මනස වෙනස් කරගන්න? ඇයි මේ වගේ දෙන්නේ කියලා හිතගෙන කතා කරත් ඇයි මහන්සේ ඒක කරන්නේ නැත්නම් එහෙම කරන්නේ නැහැ කියලා මෙතන නවතින්නේ නැහැ දෙවියන් වහන්සේ. ඒ කියනවා එතකොට ඒ කියනවා නුඹ ගිහිල්ලා කියන්න මේක කිව්වා මේගොල්ලෝ ආයි කොහටද යන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා මම කායි කාස්ටම් අවුට් ඔෆ් මයි සයිට් මගේ සිස්සරෑම් මේගොල්ලෝ වන් එළවල දාන. ඒකයි කියන්නේ. එතකොට ඇසිස්සරෑම් එළවල දාන කියලා කියලා. එතකොට ඒගොල්ලෝ අහයි නුඹලාගෙන් නුඹගෙන් අහයි කොහෙටද යන්නේ කියලා. එතකොට කතා කරලා කියනවා මරණයට නියම වූවන් මරණයටත් කඩුවට නියම වූවන් කඩුවටත් සාගතයට නියම වූවන් සාගතයටත් වහල්කමට නියම වූවන් වහල්කමට. හරි. එනසි කියනවා හතර විදිහකින් මේ අයට විනාශය ගේනවා. ඒ හතර තමයි අර මරණ කඩුව. ඒ කියන්නේ පීඩාව නිතරම වසන් සාගතය සහ පහල්කම්. දැන් මේ කතාව කියනකොට අපිට තේරෙනවා සන්නාසී ඇත්තටම මනස වෙනස් කරගන්න යන්නේ නැහැ. අන්න එතකොට තමයි අපි දකින්නේ දෙවියන් වහන්සේ වහන්සේ එදා අදත් එකත් එක සමාන. වහන්සේ අපිට අනුග්‍රහයක් දීලා තිබෙනවා. අනුකීස් මොකද ක්‍රිස්තුස් වහන්සේ කරන්න පටගෙන අපිට ග්‍රේස් එක දීලා තියෙනවා. පව් කරන්න නෙමෙයි ග්‍රේස් එක දෙනවා. අපේ නිදෙන් ග්‍රේස් එක. එතකොට ස්වාමීන් වහන්සේගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ආදරයේ ස්වභාවය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. පරම දේශනේ ආදම් ගේ ඉඳලා අනුකීස් මේ යොහාන් දක්වා ඒ ආදරය වෙනස් වෙන්නේ නැහැ. ඒක හැබැයි අපි කියවනකොට අපි දකින කාරණය තමයි දෙවියන් වහන්සේ තීරණය ගත්තා වෙනස් කරන්න. ඇයි ඇයි එහෙම වුනේ? ඇයි එහෙම වුනේ? ස්වාමීන් වහන්සේ මේ සෙනගව ඊජිප්තුවේ ඉඳලා බහල් කමිට ගේනකොට කතා කරලා කීප ගොඩක් කාරණා තියෙනවා. අපි කියවලා තියෙනවා ගබලා මට අසහාය වස්තුවක් වෙන්නේ ආ. හරි. ඒක තියෙන නික්මයම් පොතේ. අපි නික්මයම් පොතේ කතා කරා. නික්මයම් විශ්සේ. බලන්න මට ඒක මෙලයි මම. අපි නික්මයම් පොතේ දැරස කතා කරලා කියනවා නුඹලා මගේ ආඥා ආරක්ෂා කරනවා නම් නුඹලා මට සියලු ජාතීන් අතරේ අසහාය වස්තු වහන්සේ කතා කරලා කියන්නේ නුඹලා මට අසහාය වස්තුව නුඹලා මට වෙන් කරගත්තු ජාතිය තෝරාගත්ත වංශය. එතකොට දෙවියන් වහන්සේ මේ කතාව කියන්නේ ඒක තමයි දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ගුණය. ඒක තමයි අභිප්‍රාය ගුණය. සමනසේ අභිප්‍රාය මොහොතේ ඉස්සර සෙනඟ ඉජිප්තුවර ගෙනහැලා ඒ අයව මේ ලෝකෙන් වෙන් කර අරගෙන
ඒ අය හරහා දෙවියන් වහන්සේගේ කරුණාව ආදරය බලය ස්වාමීන් වහන්සේ කියලා කෙනෙක් ජීවමානව මේ කුලවේ ඉන්නවා කියන එක මේ ලෝකේ ඉන්නවා කියන එක ලෝකේ මිනිසුන්ට සාක්ෂියක් පිණිස තමයි දෙවියන් වහන්සේගේ විශ්වාසනක කෙනා විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෝ දෙවියන් වහන්සේගේ ඇම්බැසඩර්ස් දෙවියන් වහන්සේගේ තානාපතිවරු දෙවියන් වහන්සේ ජීවමාන බවට සාක්ෂියක් වෙයි. ඒ අයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරා. භෞතික ආශිර්වාද කරා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතවලට ආශිර්වාද කරා. වාතාවරණය වෙනස් කරා. මහා පුදුම සහ ලකුණු පුදුම දේවල් උන්වහන්සේ කරා. මේ සියල්ල කළේ ඒ අය තුළින් දෙවියන් වහන්සේ ලෝකයාට ප්‍රකාශ කළේ. දෙවියන් වහන්සේ ලෝකයාට බොහෝසේ ආදරේ කළා. දෙවියන් වහන්සේ පෙන්නා. ඒ පෙන්නන්නේ මේ ශෝදාන නෙමෙයි. ඒ අයට ඒව ආකර්ෂණය කරන ඒ අයටත් කියන දෙවි කෙනෙක් ඉන්නවා කරුණාවන්ත ආදරය කරන දෙවි කෙනෙක් ඉන්නවා කියන ලෝකයට පෙන්න ඒ ලෝකයේ මිනිස්සු වෙන වෙන දේවල් අදහම නේද ඒ කාලේ එහෙනම් ඒ කාලේ ඒ සෙනකට පිහිටක් තිබුණේ නැහැ ඒ දෙවිව හැබැයි ඒගොල්ලෝ පුදු මුහුද වතාවක් කරමින් වහල්කමක හිටියයි කොහොමද ඉන්න ඒ එන්න කියන්නේ ඉස්සල්ලා ඒ අදහන ජීවමාන බවට සාක්ෂියක් වෙන පිළිබඳ මේ මෙසේමද විචිත්‍රයෙන් කියලා පතරකට ආශිර්වාද කරලා මහසීට අසහාය වස්තුවක් කරගත්තා. දැන් අභිප්‍රායෙන් පිට පැනලා අපි කැදව ගත්තා අය කැදවපු අය මොකද කරේ? ඒ අය තම තමන්ගේ කාරණා නෝකයක් කරගත්තා. තම තමන්ට හරි කියලා ඒක නිදි ක්‍රියා කරන්න ගත්තා. තම තමන්ගේ හදවතේ මඟ පෙන්වීම අනුව ක්‍රියා කරත්. ඒකෙන් උනේ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට වුණේ නෑ. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය සලස් පුරාත්. එතකොට ලෝකේ ඉන්න ගොඩාක් සෙනග විනාශයට යන්න ගත්තා. මොකද ඒක දුන්නේ? දන්නේ නැත්තේයි කවුරුත් ඒගොල්ලන්ට කියලා නැහැ. කියලා නැත්තේයි සාක්ෂි කරන්න තියෙනවා. සාක්ෂි දරන්න ඕන අය ඒගොල්ලන්ගේ කාරණා අනුව ඒගොල්ලන්ගේ දේවල් කරන්නේ ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හදවතේ දැනෙන විදිහට ඒගොල්ලෝ ක්‍රියා කරමින් සිටිනවා. ස්වාමීන් වහන්සේ සරස් මිෂ්ටුනේ එහෙම කරත් කියලා සල්ලා කියන හැරෙන්න මාකට මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා අපි දකිනවා ඒක ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා ජෙරමිය හලව්වා කියනවා යෙසාය හලව්වා කියනවා පුදුම විදිහට අවුරුදු අපි සිකින අවුක කරන්නේ මොකක් කරන්නේ දේව මාල්ගව හදලා අවුරුදු 200ක් කියන්නේ සේක පාපය කරන්න ගත්ත සේක අනිත් පැතර හැරෙන්නක අවුරුදු 200ක් කියන්නේ සලම දේව මාල්ගව දි සලම ගෙතුත සම්පූර්ණ අන්ධකාර යක්ෂ නමස්කාර කරන්නේ ඊට පස්සේ අවුරුදු 100ක් 200ක් යනකොට මුළු ඉස්රායෙල් සෙනගම දෙවනසකින් ඇත්තා යසාය ඇවිල්ලා කතා කරලා කියනවා එසයා මරනවා එසයා මරාදම ඒ පණිවිඩ කිව්වා කියලා. එතකොට ඒ වගේ හිතුවක්කාරව ක්‍රියා කරව දිගින් දිගට දිගින් දිගට දෙවියන් වහන්සේගේ පණිවිඩ කාර්යයන් මරලා ගල් ගහලා පහස කරලා ලැජ්ජා කරලා ප්‍රතික්ෂේප කරලා තමන්ගේ හිතුවක්කාර සිතුවිලි වලින්ම දිගින් දිගට දිගින් දිගට ක්‍රියා කරපු සෙනඟක් තමයි ඉස්සර සෙනඟ. ඒ සතම දෙක කතා කරලා කියන්නේ ජෙරමිය 15. අපි ආපහු තමයි ඒතර ජෙරමිය 15ට. ජෙරමිය 15. මොනවද කතා කරලා කියනවා? මම හත්තර විදියකින් නුඹලට විනාශය ගේන්නවා. එතකොට කියනවා මම ඔවුන්ව මහා විනාශයකට පමුණෝ හතරේ පදේ සියලු ජාතීන්ට බාර දෙනවා. ඊට පස්සේ කියන පස්වෙනි පදේ කියනවා කවුද ජෙරුසලම කෙරෙහි දුක් වෙන්න යන්නේ? Who will have pity on you, O Jerusalem? ජෙරුසලම ගැන කිසිම අනුකම්පාවක් කිසි කෙනෙක් දක්වන්න යන්නේ නැහැ.
ඊට පස්සේ කියනවා මක්නිසාද 6 වෙනි පදේ එකට වැදගත් මට කියන්න ඕන මේකයි මක්නිසාද you have forsaken me says the lord නුඹ මාව අතහැරියා නුඹ ආපස්සට ගියා you have gone backwards ඊට පස්සේ කියනවා ඒ නිසා මම වාගේ අත දිනකොට නුඹව විනාශ කරනවා මම ඒක නොකර සිටීම ගැන දුක් වෙනවා දැන් දැන් දිනස කතා කරගෙන ගොඹ අnde එතකොට මිනිස්සු සාදරයි. දෙවියන්වහන්සේ එයාට ආශිර්වාද නොකර තිබුණා නම්. ඒගොල්ලන් දුක් විඳින්මින් ඉන්න වෙලාවක වෙන දෙවි කෙනෙකුට හැරිලා කියනවා. ඒක සාදරයි කියන අපේ විදිහට. උන්ට එහෙම නෙමෙයි. ඒගොල්ලෝ ඒකට ආශිර්වාද. ඒගොල්ලන්ට පුළා දේවල් භෞතිකව ඊටසේ ආශිර්වාද කරා. කිසි හිඟයක් තිබුණේ නැහැ. එහෙම දෙවියන් වහන්සේ ඒ විදිහට ඒගොල්ලන්ට සලකද්දී ඒගොල්ලෝ යහපත හොයාගෙන නෙමෙයි ගියේ. ඒගොල්ලන්ගේ තියෙන හිතුවක්කාරකම. ඒගොල්ලන්ගේ තියෙන ස්ටබර්නස් ඒ කියන්නේ ඒගොල්ලන් වෙනස් වෙන්න අකමැති නිසා. මිනිස්සේ හැටියට ස්වාමීන් වහන්සේගේ කෙනෙක් හැටියට යේසුස් වහන්සේගේ ස්වාමීන් වහන්සේගේ සාක්ෂිකාරයෙකු විදිහට උන්වහන්සේගේ සෙනගක් ලෙස හැසිරෙන්න උන්වහන්සේ හදවතේ වෙනස්කම ඇත් කරගන්න කියලා කියනකොට එයා ඒකට කැමති වෙන්නේ නැහැ. එයා රෙදි ඉලාකට හදවත ඉලාකට ගියා. දැන්ස් කියන ඔබ රෙදි නෙමෙයි හදවත ඉලාකට. රෙදි නේ. හැවෙනි පදේ කියනවා ඔබ ආවට හැරියා. වාපසට ගියා. මම නුඹව විනාශ කරනවා. හත්වෙනි පදේ කියනවා. මම කුල්ලකින් දේශයේ දුරටුවලදී ඔවුන් පොලා දෙනුවෙන් ඔවුන්ගේ දරුවන් ඔවුන් කෙරෙන් තුරන් කර තමන්ගේ මාර්ගවලින් හැරී නාවාහු මාගේ සෙනග නැති කළෙන් වැදගත්ම දේක තමුන්ගේ මාර්ගවලින් හැරි නාවාහු ඒ කියන්නේ හැරිච්ච නැති අය තමන්ගේ මාර්ගවලින් හැරෙන්න කියලා තමයි දෙවියන් වහන්සේ එදා ඉඳලම කිව්වේ. එහෙම හැරිලා ආපු අය දෙවියන් වහන්සේ පිළිගත්තා. ඒක තියෙන එක තියෙනවා. එකලොස්සෙනි පාදේ පොඩ්ඩක් කියන්න. එකලොස්සෙනි පාදේ. ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම. ස්වාමීන් වහන්සේ කියනවා හැබැයි නුඹේ යහපත පිණිස නුඹ නිදහස් කරන surely I will be well with your remnant. Your remnant. A remnant කියලා කියන්නේ අර අර හැරිලා ආපු කොටස. ඒ හැරිලා ආපු අය යන දෙවියන් වහන්සේ යහපත කතා. සැබෑ නුඹ යහපත මම නිදහස් කරන්න නුඹ නරක කාලයේ විපත් කාලයේ සතුරා විසින් නුඹට කරන ලව කරන්න. remnant එකත් එක්ක උන්වහන්සේ කියනවා යහපත් වෙනවා. It will be well with your remnant. එතකොට ස්වාමීන් වහන්සේ මේ හැරිලා එන එක ගැන තමයි එතන ඉඳලා කතා කරන්නේ. හැරිලා එන. හැරිලා එන හැටි යහපත වෙනවා. නමුත් හැරිලා එන්න නැතිව හිතුවක්කාර තමන්ගේම මාර්ගවල දිගටම ගමන් කරන තමන් හරි කියලා හිතහදන. තමන්ගේ හදවතට හරි කියලා දැන දේ කරමින් සිටින අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ. දැන් ඕකම තමයි අලුත් කිසිම වෙන්නේ. ඔකම තමයි අලුතින් අපිට කර්ම වෙනස් වෙන අපිට යේසුස් වහන්සේගේ ස්වරූපේ පේන අපි දන්නවා යේසුස් කියන්නේ මොකද්ද කියලා අපිට ශුද්ධාත්මයෙන් වහන්සේ වාසය කරනවා මේ ඔක්කොම දේවල් තියෙන අනුග්‍රහය අපිට තියෙනවා ඒ අනුග්‍රහය නිසා අපිට පුළුවන් වෙනවා පාප පූජාවක් නැතුව වහන්සේ ළඟට ඇවිල්ලා සමාව ඉන්න මේ සියල්ල වහන්සේගේ අභිප්‍රායකයි එදා විශ්වාසනකට කියපු තේම තමයි පේතරුස් කතා කරලා කියන්නේ නුඹලා රාජකීය පූජක වංශය. උන්වහන්සේ විදිහ අසහාය සෙනඟ.
උන්වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිළිතුරු උන්වහන්සේ පොළවෙන් ශුද්ධ ජාතියක් කොට වෙන් කරගත්තා. ඒකමයි යුදෙව්වන්ට කරන්න යුදෙව්වන් හරහා කරන්න හදපු දේම තමයි සභාව හරහා උන්වහන්සේ කරන්නේ. ඒක තුළ උන්වහන්සේ අපිට ආශිර්වාද කරලා දෙනවා, සියලු ආශිර්වාද, සියලු ආශිර්වාද. අපේ 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 ආත්මික දරුවන් නිසා අපිට ආත්මික උන්වහන්සේ පුරා ආශිර්වාද කරලා යුදෙව්වන්ට වඩා ආත්මික තලෙ මේ ජීවිත හදාගන්න, අපේ හදවත හදාගන්න ශුද්ධාත්මයන් වහන්සේ ජීවත් වෙන්න ඕන කෙනෙකුට ඒක මතක නම් නිදර කිසි කෙනෙක් නොබින්නේ නැහැ කියලා. ඒ නිසා මේ අභිප්‍රාය වටහාගෙන අපි දෙවියන් වහන්සේලකට එනකොට අපේ අතින් වැරදි වෙනවා, අපේ අතින් අඩුපාඩු වෙනවා, අපි උන්වහන්සේට විරුද්ධව ක්‍රියා කරනවා, හැබැයි උන්වහන්සේ බලාගෙන හැරිලා හැරිලා ඒ ඉස්සර සෙනකට ක්ෂණිකව දඬුවම ලැබුණා. මුදල් කියුසුමේ දඬුවම දවසක් නියම කරලා තියෙනවා මේ අනුග්‍රහය කාලය නිසා. හැබැයි එකම සිදු වෙයි, වැරදි කරොත් දඬුවමක් තියෙනවා, හැරිලා ආවොත් සමාව තියෙනවා. වැරදි කරොත් දඬුවමක් අනිවාර්යයෙන්ම තියෙනවා, පාපයට කුලියක් තියෙනවා. ඒ තමයි ගිනිබිල. පාපේ කුලිය නම් ගිනිබිලයි ආනේ කියලා කියන්නේ. නමුත් දෙවියන්වහන්සේගේ තීමනාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරලා කොටගෙන අපිට හැරිලා එන අවස්ථාව තියෙනවා. ඒ හැරිලා එනකොට අපි රෙස්ටෝර් වෙනවා, නැවත ප්‍රතිස්ථාපනය වෙනවා. ඒකට තමයි දෙවියන්වහන්සේ කියන්නේ. ඒක තමයි බයිබලයේ පුරාවතාලු කිසිම වැඩිපුර කතා කරන්නේ. රිපෙන්ට් 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 හරින් රිපෙන්ට් කියන්නේ සමාවිල්ලනවන්නේ. රිපෙන්ට් කියන්නේ සමාවිල්ලන එක විතරක් නෙවෙයි, රිපෙන්ට් කියන්නේ හැරෙනවා. යන මාර්ගේ හැරෙන තමගේ මාර්ගේ හැරිලා දෙවියන්වහන්සේගේ මාර්ගයට ඇතුල් වෙනවා, ජේසුස් වහන්සේගේ මාර්ගයට ඇතුල් වෙනවා. දෙවියන්වහන්සේ පොදු අදරු දෙවියන්ස විනාශ වෙන සිදුවීම් කරා දුක ඒගොල්ල පෞකාරය ඒගොල්ල මහ දුෂ්ට මිනිස්සු දෙ සමාජ කිර බැලුවොත් ඒගොල්ල මිනිමරු මංකොල්ලකාර වංචාකාර සල්ලා දෙව හැම දේ හැබැයි ඒගොල්ලේ දෙ කරන්නේ නෝදර අදන කෙනෙකුට දන්නව එක වැරදි කියලා දෙවියන් වහන්සේ කියනවා දැන් දෙවියන්වහන්සේ කියලා කියන්නේ ආදරය කරලා ඉන්නවා කියලා නෝ දැන්. එයා දන්නේ ජේසුස් වහන්සේ කියලා සමාව තියෙනවා කියලා. එයා දන්නේ එයාට කවුද කියලා නෑ. ඒ නිසා එදා වගේම තමයි අද දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කරන්නේ. මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ අභිප්‍රාය දැනගෙන ඒක ක්‍රියාත්මක කරන්න, ඒක 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 තුළ ඉන්න, ඒක තුළ සම්පූර්ණ කරන්න ක්‍රියා කරන අය. එදෙන සුපසක් කරන වැරදි මාර්ගයේ කියොත් අපිට හැරිලා ඉන්න පුළුවන්. ඔසිය පොත අපි තාකි. දැන් කතා කරලා තියෙන හුස්සියට. වෛශ්‍යාව විවාහ කරගන්න. ඒ වෛශ්‍යාව විවාහ කරගෙන වෛශ්‍යාව අපෝ යනවා එන්නේ දැන් කියන ගිහින් ඒ කෙනා වහල් කරේ මුදවද නෙල්ල මේ ස්වාමීන් වහන්සේගේ හදවත අපි තේරුම් ගත්තා. එයා අපිට කොච්චර ආදරේද කියලා අරම කිසිම ඉඳලා එයා ඉස්රාස් නේද පුතු මුදිත ආදරේ කළා. එයාට පුරුදු කවදාවත් බැරි වෙන්නේ නැහැ. දෙවියන්වහන්සේ පුරුදු තිබ්බ මිනිස්සු පුරුදු කැඩුවා, මනුෂ්‍ය වර්ගය පුරුදු කැඩුවා. අදටත් දෙවියන්වහන්සේ යුදෙව්වන් ආශිර්වාද කරනවා. හැබැයි එයා පිළිගන්නේ නැහැ. එයා පිළිගන්නේ නැහැ කියලා දෙවියන්වහන්සේ ආශිර්වාද කරන එක නවත්තලා සභාවට තියෙනවා. මාස අපිට කියනවා උන්වහන්සේගේ මාර්ගයට යන ජේසුස් වහන්සේගේ සමාහිත ප්‍රමාණයට වර්තනය වේ.
උන්වහන්සේ සම්පූර්ණව සිටිනවා. සම්පූර්ණයි. ඒකට උන්වහන්සේ සුද්ධාතන සිටිනවා කියලා අපිට දැනගන්න පුළුවන් අපිට අවස්ථාවක් දීලා තියෙනවා. ඔක්කොම දීලා තියෙනවා. වැයි අපි සබාව කරලා අපි අපේ මාර්ගය අපේ යහපත හොයාගෙන අපේ පහසුව හොයාගෙන අපිට පහසු දේ කරන්න දෙවියන් වහන්සේගේ සැලැස්ම අයින් කරලා දෙවියන්ගේ අභිප්‍රායට පයින් ගහලා අපි එහෙම හැරෙමු. මේ මාර්ගවල යන ශුද්ධාත්මයන් වහන්සේ වාටමට කතා කරලා එන්න එන්න මේ අපි ආවේ ආවතු වහන්සේගේ ආදරයට උන්වහන්සේ වැළඳ ගන්න. නමුත් ආදරයට ආවේ නැත්නම් නැසතු අතාරින්නේ අවසානයේ දක්වා බලන්න. අවසානයේ දක්වා බලාගෙන ඉන්න බැහැරිය යනක. හරිද? ඒ වගේම උන්වහන්සේ එළියේ නැත්නම් ඒ විනාශ වෙන සැනක දිහා බලලා උන්වහන්සේ ගොඩාක් දුක් කරනවා. ඒ තමයි අස්වැන්. ඒතර උන්වහන්සේගේ ඒ විනාශ වෙන සැනකට සාක්ෂිකාරයන් වෙන්න තමයි ඔයා මාව කැඳවලා තියෙන්නේ. අපිව කැඳවා තිබෙන ඒ කැඳවීමට විශ්වාසවන්ත වෙන්න ඕන. අපිට කියලා තියෙන්නේ එයාට සාක්ෂිකාරයක්. සාක්ෂිකාරයක් වෙන්න අපි යේසුස් ක්‍රිස්තුස්ව බලලා කියලා. අපි ඒ දේ කරනකොට එයාගේ ජීවිත වෙනස් වෙනවා. යටහත් ප්‍රසස් වහන්සේගේ නරකී කරවල උන්වහන්සේගේ ස්වභාවය දරාගෙන අපි ඉදිරියට යනකොට දෙවියන් වහන්සේ අපතුලින් ක්‍රියා කරා. ඒ මිනිසුන් තියෙන ආදරය නිසා ඒ මිනිසුන් විනාශයට යන්න නොදී සදාකාලික ජීවන දැකුම් දෙනවා නිසා යොහන්තුනේ දාසේ කියන්නේ කැසුන් වහන්සේ ලෝකයට කෙතරම් ආදරය කරාද කියන්නේ. ඒක තමයි ඒක චාතක පුත්‍රයා ඉන්නේ වාසිකරේ විශ්වාස කොට විනාශම වෙන නිසා. යේසුස් වාසිකරේ විශ්වාස නොකර විනාශයට යන. ඒ විනාශයට නොගොස් සදාකාලික ජීවනයට ඇතුළු වෙන පිණිස තමයි යේසුස් වාසිකරේ කොට ආපේ. ඒහි කාර්ය වාසිෂ්ඨ කර. එයාටම කියලා ශුද්ධ ජාතියක් එයාටම කියලා වෙන් කරගත්ත පිණිසක් උන්වහන්සේ ගොඩනගන. එතකොට ඒ ක්‍රියාවට අකීකරු වුණොත් ඒ දේට අකීකරු වුණොත් ඒ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරොත් යේසුස් වහන්සේගේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරලා යේසුස් වහන්සේ කියපු සමහර වචන පටලවාගෙන මේ ලෝකේ සල්ලි හම්බ කරන්න මේ ලෝකේ වස්තු ගොඩනගන්න ආත්මార్థකාමී වෙන්න උදඟු වෙන්න ක්‍රියා කරනවා නම් දෙවියන් වහන්සේ අනුතුරු අංග බලන්න. හැබැයි මාසෙ ඒ ගැන පුසාරා. ජීයට පුසාරා. පරිසිබරු කලේ දෙවියන් වහන්සේගේ සරස්මත සම්පූර්ණ ප්‍රතිරූපද. ඒගොල්ලෝ නැති ශුද්ධ භාවයක් පෙන්නවා විතරක් නෙමෙයි. ඒගොල්ලෝ ඒ නැති ශුද්ධ භාවය තුළ පව කරන කෙනව ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අර ගල් ගහන දිනපු කාන්තාව අර පරිසි සීමන් ගෙදරට ගිය වෙලාවේ වෛශ්‍යාවක් කියලා ඉස්සෙල්ලා කකුල් දෙන්නවා හිතපුදී මෙන්න මේ ඔක්කොමත් එක්ක ඒගොල්ලන්ගේ ආකල්පය තිබුණා. ඔංකාරයත් එක්ක ලම් වෙන්න බෑ. ඒගොල්ලෝ හිතාගෙන ඒගොල්ලෝ ගොඩක් ශුද්ධයි. මේ දෙවියන් වහන්සේගේ හදවත හැම වෙලාවෙම තිබුණේ පෞකාරයව හරව ගන්න. එසිකිල්පත කීපව අපේ මම දෘෂ්ටිය විනාශ වෙනවාට නොව දෘෂ්ටිය තමන්ගේ දෘෂ්ට මාර්ගවලින් හැරි මාර්ගයට එනවාටයි කැමති කියලා මාස. එසිකි. එතකොට ඒ දෘෂ්ටියගේ හැරීම දෙවියන් වහන්සේ ප්‍රසන්නව බලන්නේ. පරිසිවර මොකද කරේ දෘෂ්ටිය ප්‍රතික්ෂේප කළේ නිය කවදාවත් අතම වෙනදකට. වාතාවරණය සකස් කරන. ඒගොල්ලෝ
වචනේ දැන දැන වචන තුළ ජීවත් වෙන වචනේ උගන්වමින් වැරදි ඉගැන්වීම් වැරදි විදිහට හැසිරෙන අය පාපේ විතරක්ම නෙමෙයි අහංකාරකම ඇතුව ඒ ස්වභාවයන් දරාගෙන ඉන්න අයත් එක්ක එයා එකට හිටියා එයා එකට ආශ්‍රය කර එකට කැම කියලා යගේ වරද ප්‍රශ්නයක් නෑ මොකද එයා සහෝදරෙක් කිසිදාක අර පාපිෂ්ඨ කෙනා වයින් කරා දෙවියන්සගේ හදුර සම්පූර්ණ අපසේ ජේසුස් වහන්සේ ඒකයි කතා කරලා මේ ලෝකෙට ආපු වෙලාවෙ වහන්සේ අවදිනකොට පරිසවරුන්ට බැන්නේ පුළුවන් වහන්සේ ජේසුස් වහන්සේ එක අවස්ථාවක පරිසවරුන්ට කියන සුදු පුනුගාදට සෝන් කොටේ සෝන් කොටේ කියන සුබ නැතිල කියන ගලගාන පනෝදාතු කුරුණ ශරීරය වේලින් ලස්සට සුදු ගාන ඒ වගේ ජේසුස් වහන්සේ කියන්නේ ඒ ආයි මොකද ජේසුස් වහන්සේ පව්කාරයට ආදරේ කරා වචනය උගන්න දන්න ඔක්කොම දැනගෙන ඒදී නොකරන අය ජේසුස් වහන්සේ තරවටු කරා අපිට මේ සියල්ලම තේරුම් ගන්න පුළුවන් බයිබල් පදයක් තියෙනවා දෙක යොහන් පොතේ නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනනවා ඔහු ගෙදරට පිළි නොගන්න ඔහුට සුභසිද්ධ වේවායයි නොකියන්න මක් නිසාද සුභසිද්ධ වේවායි ඔහුට කියන්න ඔහුගේ නපුරු ක්‍රියාවලට පංගුකාරයෙක් වන්නේ දැන් මේ කතා කරන්නේ ක්‍රිස්තියානි අය ගැන සභාවෙන් අය ගැන හැබැයි මේ ඉගැන්වීම නැති අය ගැන පරිසවරු කරා වගේ මේ ඉගැන්වීම නැති වුණත් යා දෙවියන් වහන්සේ තුල ඉන්න කෙනා කියලා හිතාගෙන යාර පව් කරන්නේ නැත්නම් ඉගැන්වීම වැරදි වුණත් අපි ආ පිළිගත්තු. අපි කරන්නේ එයාගේ නපුරු ක්‍රියාවලට සහභාගී වෙනවා. හැබැයි යේසුස් වහන්සේ අපිට කියන පව් කරන්න විතර යන්න. ඉහින් එයාව දිනා ගන්න. යේසුස් වහන්සේ පෛශාවන් එක්ක පව් කරන ටැක්ස් කලෙක දෙගුරු එක්ක ආශ්‍රය කරා. එයාව දිනා ගන්න පිස. අපි අන්ධකාරයට යන්න කියන ආලෝකයට එයාව කියන පිස. The maker, Jesus wants to be a hacker. Look at the aspect. If you are in the power car, a minister, you be asked for a car. Ask 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 for a මේ ඉගැන්වීම නැති මොන ඉගැන්වීමද? ශුද්ධකම. යේසුස් වහන්සේගේ ස්වරූපයට ගොඩනැගීම. අනිත්‍යව ගෝලයන් කිරීම මේ 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 කාරණා නැති මේ ඉගැන්වීම නැති කෙනා. ආශ්‍රය කරන්න එපා යට God bless කියලා කියන්නේ. ඒක කියන්නේ. ඔරිම කියන කෙනා යාගේ පාපයක් පිටක කියනවා. බලන්න කොච්චර ස්වාමීන් වහන්සේගේ ස්වභාවයේ වෙනසක් නැහැ නේද එදායි අදයි. පෞකාර මනුෂ්‍ය නොදැන පව් කරන මනුෂ්‍යයට දෙවියන් වහන්සේ ආදරේ. ඔහුද යාව ස්වාමීන් වහන්සේ ලකට ගන්න යා ක්‍රියා කර. හැබැයි දැන දැන අපේ ආකල්ප වෙනස් කරගන්න තුමේ ඉගැන්වීම නැතිව ආශිර්වාද පස්සේ හාස්කම් පස්සේ ගිහින් ඒ දේවල් කරන අය මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන අය මේ ඉගැන්වීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉගැන්වීම තුළ ඉන්න අය ස්වාමීන් වහන්සේ තෝරාගත් අය ඒ ඉගැන්වීම නැති අයත් එක්ක සම්බන්ධ වෙන්න එපා කියලා කියන අය සභාවේ මහන්සගේ ආදරය අසීමිත උන්වහන්සේගේ ආදරය ස්වාමීන් වහන්සේගේ ආදරය ලෝකේ පුරායන සියලු මනුෂ්‍යයන් කෙරෙහි දෙවියන් වහන්සේ ආදරේ කියන රැඳෙන අපි ක්‍රියා කරමු අපි හැමෝම වතහගමු උන්වහන්සේ අපි ප්‍රයත්න
එකම මානසික ආදරය තියෙනවා. මානසික සැනසීම මොකක්ද කියලා. මානසික ආදරය තේරුම් ගන්න පුළුවන්. නැත්තම් බොරුවට දිව්‍යනාසී ආදරය දිව්‍යනාසී ආදරය කිය කිය හැම උමර ප්‍රේම කර කර ඉඳලා හරියන්නේ නැහැ. මානසික අභිප්‍රාය. මානසික බලාපොරොත්තු. ඒක අපි අවබෝධ කරගන්න. අනේ එතකොට මානසික සැපය වූ ආදරය තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ වහන්සේට අපිට වහන්සේ අසීමිත ලෙස ප්‍රේම කරනවා. වහන්සේගේ ආදරය කවදාවත් නිමා නොවන නිසා. යපයානේ දැන් මෙන්න වහන්සේ සිට උදෑසන සිඳන බාර වෙන යටත්. සමේ වහන්සේ මේ සමග සි. අපතුල ක්‍රියා කර. අපතුලේ වහන්සේගේ නාම උසස් කර ගන්න. දැන් මෙන්න අපතුලින් ප්‍රකාශ වේ. යපයානේ යේසුස් වහන්සේගේ ලේබල් එක සිඳන වසම්මා කරගනි. ඒ ලේබල බලය කරන කොටගෙන වහන්සේගේ ආරක්ෂාව රැකවරණය අප කෙරෙහි නිදහස් කරන වහන්සේගේ ශලෝම් සමාදාන අපේ සිත් පුරවන්න කියලා පිළිගන්න බොහෝ සෙනඟ වහන්සේ වෙනවා ගන්න නමුත් වහන්සේගේ ජීවන පුත්‍රය නමයි දියදත්ත බොහෝ සෙනඟ ස්වාමී වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන පිණිස අපි වරම් පාවිච්චි කරා යේසුස් ඔතන අපි සිසු දනාර අපි සතු බාන්ක දෙන අපි ලබන සතියේ ඔයගොල්ලෝ එක්කම ගහන අපි ලොකු වෙනස්කම් කිහිපයක් සිදු වෙනවා අපි ඒ වෙනස්කම් සියල්ල ගැන ඔයගොල්ලෝ පසු දෙන්න කරන්න එතකන් සිසු දනාට ඒක